රටක් විදිහට වැරදි තීන්දු තීරණ නිසා අසරණ වෙලා තියෙන කියන ආර්ථික කඩාවැටීම නිසා තමන්ගේ ව්‍යාපාර කරගෙන යාමට නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙන බාතිශයේ බහුතරයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අද වෙනකොට දැවැන්ත අභියෝගයට ලක් වෙලා තියෙන උන් ලබාගෙන තියෙන සියලුම ණය ගෙවා ගැනීමේ නොහැකියාව නිසා උන්ගේ තියෙන සියලුම වත්කම් මේ වෙනකොට බැංකු වලට සතු වෙලා ඊට පස්සේ තමන්ගේ ව්‍යාපාර බණක් නෙමෙයි තමන්ගේ පුද්ගලික ධනය ඉතාමත්ම දාඩිය මහන්සියෙන් හම්බ කරගත්ත පුද්ගලික ධනය පවා නැතිවීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා. එතකොට එහෙනම් අපි ඉස්සල්ලාම කෙරෙන්නට ඕනේ දියුණු රටවල භාවිතා කරන මේ බංකොලොත්භාවයෙන් මිදීමට අවශ්‍ය කරන නීතිමය පද්ධතිය, කියන්නේ බැංකුවත් ආරක්ෂා කරගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයත් ආරක්ෂා කරන්න අවශ්‍ය කරන ඒ බැංක්‍රප්සි ලෝස්, ඒවා අපේ ලංකාවට අපි අනිවාර්යයෙන්ම අනුගත කරගන්නට ඕනේ. අපි දන්නවා චැප්ටර් 11 බැංක්‍රප්සි තියෙනවා, ඒ වගේම චැප්ටර් 7 බැංක්‍රප්සි තියෙනවා. අවම වශයෙන් අපේ චැප්ටර් 11 බැංක්‍රප්සි කියන එකවත් අපේ රටේ හරියාකාරයෙන් ක්‍රියාත්මක වුණොත් ඒ හරහා පුළුවන් වෙනවා මේ වගේ ආර්ථික අවපාතයන් නිසා දුක් විඳින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ වගේ තත්ත්වයට පත් වුණාම ඒක ක්‍රියාවලිය තමයි එකපාරම, ඒ කියන්නේ බැංකුව ගිහිල්ලා ඔවුන්ගේ තියෙන සියලුම වත්කම් තමන් සතුට අරගෙන විකුණුවා වෙනුවට බැංකුව විසින් පත් කරනවා මේකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ණය හිමියෝ එක තැනකට අරන් ඇවිල්ලා ඒ උසාවේ, එහෙම නැත්නම් ඒ බැංක්‍රප්සි කෝච් වලින් වෙනම ඒකට අවශ්‍ය කරන මිනිසුරුන්පත් කරලා ඊට අමතරව සමහරට අවශ්‍ය නම් රජයේත් අපි කියන ඕවර්සීන් කමිටි එකක්, එහෙම නැත්නම් ඒකට ට්‍රස්ටි එකක් දානවා මේ වැඩේ, මේ බැංක්‍රප්සි ප්‍රොසෙස් එක මේ බංකොලොත්භාවයෙන් මිදීමට අවශ්‍ය කරන ඒ ක්‍රියාවලිය, ක්‍රියාපටිපාටිය හරියට මේ නඩුව ඇතුලේ සිද්ධ වෙනවද කියන බලන්න. එතනදි සිද්ධ වෙන්නේ ඇත්තටම ওই චැප්ටර් 11 බැංක්‍රප්සි ෆයිල් කරාම පළවෙනි දේ තමයි බැංකුවලට ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ හෝ මේ ණය ගැතියන්ගේ වත්කම් තමන් සතු කර ගැනීම එකපාර නවත්තනවා. ඊට අමතරව ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු ගන්නව නම් ඒකත් එකපාර නවත්තනවා. ඊට පස්සේ ඔවුන්ට හැකියාවක් ලැබෙනවා අපි කියනවා ඔටෝමැටික් ස්ටේ. ඒ කියන්නේ ඔවුන්ට තමන්ගේ ව්‍යාපාරය, ඒ කියන්නේ මේ ණය ගෙවීම් කටයුතු මේ වෙලාවේ කරන්නට තිබුණත් ඒව නොහැකියාවක් තිබුණත් චැප්ටර් 11 බැංක්‍රප්සි ෆයිල් කරලා තියෙන හින්දා ඔවුන්ට තමන්ගේ ව්‍යාපාරය තමන්ට අවශ්‍ය විදිහට, ඒ කියන්නේ තමන් කරගෙන ගියා වගේම කරගෙන යන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඒ චැප්ටර් 11 බැංක්‍රප්සි ෆයිල් කරාම අපි කිව්වා වගේ මෙතනදී අනිවාර්යයෙන්ම ණය හිමියන් සහ ණය ගැතියන් සහ උසාවිය මේ ඔක්කොම මැදිහත් වෙනවා. එතනදී ඔවුන් අවසාන වශයෙන් බලාපොරොත්තු වෙනවා දැනට පවතින තත්ත්වයේ අනුව ඒ ව්‍යාපාරයන්ගේ ආදායම් මොනවද, ඊට පස්සේ ඒ ආදායම් තවදුරටත් කාර්යක්ෂම කරලා ඒ ආදායම් වැඩි කරගන්න පුළුවන් නම් සහ වියදම් අඩු කරගෙන ඊට පස්සේ ඒ තුලින් කොච්චර ප්‍රමාණයක්, ඒ කියන්නේ ව්‍යාපාරයන් කඩා වැටෙන්නේ නැති වෙන විදිහට ඒ ව්‍යාපාරය පවත්වාගෙන යමින් හැකිතාක් මේ ණය හිමියන්ගේ ණය ප්‍රමාණය නැවත වතාවත් අය කර ගැනීමට අවශ්‍ය කරන ඒ මූලික සැලසුමට එකඟ වීමක් තමයි මේ චැප්ටර් 11 බැංක්‍රප්සි ඇතුළේ සිද්ධ වෙන්නේ.